එවගේම මෙම විශාල ජන රැලියට එක්වන දේශප්‍රේමී හිනිදුම හිතවතුනි හිතවතියනි, අපි පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මේ රටට සම්පූර්ණ නිදහස ලබා දුන්නා පමණක් නෙවෙයි, නැවත මේ රටේ ත්‍රස්තවාදයට හිස ඔසවන්න ඉඩ නොතියන්න සුදුසු ආරක්ෂක ක්‍රමවේදයක් මේ රට තුළ ඇති කළා. ඒ හින්දා තමයි යුද්ධය අවසාන වෙලත් අපේ රජය තිබෙන කාලේ මේ රටේ ස්වෛරීභාවය සුරක්ෂිතභාවය අපිට ආරක්ෂා කරගන්නට පුළුවන් වුණේ. අපි එදා ආරක්ෂක අංශවල විවිධ හමුදාවේ පොලිසියේ මේ සියලුම ආරක්ෂක අංශවල බුද්ධි අංශවල එකතුවක් මගින් මේ රටේ ආරක්ෂාව තහවුරු කළා. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් තිබෙන, එහෙම නැත්නම් ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. ඒ හින්දා ඊයට මාස 6යි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තා. මේ තත්වයට එදා විදේශ බුද්ධිංශ විසින් සියලුම තොරතුරු රජයට ලබා දුන්නා. නමුත් රජයට කිසිම හැකියාවක් තිබුණේ නැහැ වළක්වන්නට. උන් ජනතාව කෙරෙහි කිසිම අවධානයක් නැහැ. උන්ට අවශ්‍යතාවයක් නැහැ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. මුණාන්සල බැලුවොත් අමාත්‍ය මණ්ඩලය දිහා ජාතික බලවේගවලට යට වුණු අමාත්‍ය මණ්ඩලයක්. එදා රණවිරුවන්ව ජාත්‍යන්තර උසාවිවලට අධිකරණවලට ගෙනියන්නට අවශ්‍ය ක්‍රියාමාර්ගය හරි ගැස්සුවා. ඊට පස්සේ බුද්ධිංශවල සමාජිකයන්ව අභූත චෝදනා නගලා හිරගෙවල් හිර කරා. අපි අර යොදලා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙල කඩා දැම්මා. අපි විශේෂයෙන්ම අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන සොයන්නට අපි විශේෂ ඒකකයක් ඇති කරා. අපි නිලධාරීන් ඒ වෙනුවෙන් පුහුණු කරා. මුත් මේ රජය ආවට පස්සේ ඒ නිලධාරීන් වෙනත් තනතුරු වලට යවුවා. වගේම අර අපි යොදලා තිබුණු ආරක්ෂක සැලැස්ම කඩා වැටුණා. මෙන්න මේ ප්‍රතිඵලය හින්දා තමයි මේ තත්ත්වය ඇති වුණේ. මුණාන්සේලාට මම සාතික වෙනවා. අපේ රජයක් යටතේ නැවතත් අපේ සුරක්ෂිත රට තමුණාන්සේලාට ලබා දෙනවයි කියන එක. ඒ කාර්ය කරන්නට පුළුවන් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දෙන අපිට පමණයි. ඒ වගේම තමුණාන්සේලා දන්නවා අපි විශාල සංවර්ධන ව්‍යාපෘතිමය රටේ ඇති කරා. ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්, වරායවල්, මහා මාර්ග, අධිවේගී මාර්ග වගේම ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට අපිට කොළඹපත් කරන්නට පුළුවන් වුණා. ඒ වගේම අනිත් පළාත්වල නගර පවා අපි නවීකරණය කරා. නමුත් මේ රජය බලයට ආවම එදා අපි කරගෙන ගියන ව්‍යාපෘති නතර කරා. ඒ ව්‍යාපෘති නතර කිරීම හින්දා ඒවා සමග සම්බන්ධ වෙලා හිටපු ව්‍යාපාරිකයන්, ඒ වගේම කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ අයගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම අඩපණ වුණා, නතර වුණා. මේ හා සම්බන්ධව 104ක පමණ රැකියාවන්
අහිමි වුණා. මෙන්න මේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා තමයි ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. තමුන්නාන්සලා දන්නවා මේ රටේ විශාල ප්‍රමාණයක් 70%ක් පමණ ප්‍රමාණයක් වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය, කිරි කර්මාන්තය සහ දීවර කර්මාන්තය යන ශේෂ්ත්‍රයන්හි නියැලී ඉන්නවා. එදා ඒ යුගයේදී මේ සෑම ශේෂ්ත්‍රයක්ම ඉහළ තත්ත්වයෙන් පැවතුණා. හොඳ ආදායමක් තමුන්නාන්සලා ලැබුවා. දැන් බලන්න, දේශීය ගොවියා ගැන, දේශීය කෘෂිකර්මාන්තය ගැන, දේශීය වැවිලිකරුවා ගැන කිසිම තැකීමක් නොකරන මේ රජ පිටරටින් ගුණාත්මක භාවයෙන් අඩු තේදළු ගේන්නට, ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් ගෙනෙන්නට, ගොරකා ගෙනෙන්නට, පුවක් ගෙනෙන්නට අවසර ලබා දුන්නා. මේ හේතුව නිසා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි තේවලට, ගම්මිරිස් වලට තියෙන මිල ලෝක වෙළඳ පොලේ නැති වෙලා ගියා, කඩා වැටුණා. රජයක් මැදිහත් වෙන්නට ඕනේ මේ වැනි අවස්ථාවන්හිදී. අපේ රජයක් යටතේ අපි සෑමදාමත් ව්‍යාපාරික, දේශීය ගොවියා, දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කරනවා. අපි මේ පිට රටින් ගෙනෙන බාල තේදළු, ඒ වගේම බාල ගම්මිරිස් සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සලාට කියනවා. එපමණක් නෙවෙයි, අපේ ශ්‍රී ලංකාවේ තේදළු වලට, තේවලට තිබෙන වෙළඳපොළ, ලෝකයේ තිබෙන වෙළඳපොළ ඉහළට ගෙනීම සඳහා සම්පූර්ණ රාජ්‍ය මැදිහත් වීම කරලා ඒ වෙළඳපොළේ ශ්‍රී ලංකා තේවලට තිබෙන මිල අපි ලබා ගන්නවා. මේ හරහා පමණයි අපිට පුළුවන් වෙන්නේ මේ තේ, කුඩා තේ වතු, මධ්‍යම තේ වතු හිමියන් ආරක්ෂා කරගන්නට. ඒ තේවලට හොඳ වෙළඳපොළක් ලබා ගැනීම, ඒ සඳහා ප්‍රචාරය කිරීම, මේවා තමයි රජයක් කරන්නට ඕන. අපිට එදා සිලොන් ටී කියලා හොඳ බ්‍රෑන්ඩ් එකක් තිබුණා. අපි ඒ බ්‍රෑන්ඩ් එක, එහෙම නැත්නම් වෙළඳ ලකුණ අපි ආරක්ෂා කරගන්නට ඕනේ. ඒකට කරන්නට පුළුවන් වෙන්නේ රාජ්‍ය මැදිහත් වීම තුලින්. අපි මෙන්න මේ රාජ්‍ය මැදිහත් වීම කරලා අපි තමුන්නාන්සලාට විශේෂයෙන්ම සුළු සහ මධ්‍යම පන්තියේ මධ්‍යම ප්‍රමාණයේ තේවතු, කුඩා තේවතු හිමියන්ට ඒ අවශ්‍ය තේදළු වලට ලැබෙන මිල ලබා දෙන්නට අපි සාතික වෙනවා. ඒ වගේමයි ගම්මිරිස්. මේවා තමයි ආර්ථිකය අපි දියුණු කරන්නට ඕන. මේ හරහා තමයි අපිට ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ ආර්ථික සැලැස්ම ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක්. අපි සෑම මට්ටමක ඉන්න රට වැසියාට අවස්ථාවක් ලබා දෙන්නට ඕන ඔවුන්ගේ ජීවිතයේ තත්ත්වය ඉහළට ගෙනෙන්නට. අද මම වෙන අවස්ථාවේදී මම තවලම ගමේ හිටපු තරුණ පිරිසකට කතා කරා. ඒ සියලුම තරුණ අය උසස් පෙළ සමත් වෙච්ච දරුවන්, විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වෙච්ච ළමයි හිටියා, කලා අංශයෙන් සමත් වෙච්ච ළමයි හිටියා. ඒ අයට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට අවස්ථාවක් නැති වෙලා විද්‍යා අංශයෙන්ුත් සමත් වෙලා උසස් පෙළ, උසස් අධ්‍යාපනයක් ලබන්නට බැරි නම් මේ රටේ ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්.
මෙන්න මේ හින්දා තමයි අපිට පුළුවන් මං ඒ ළමයින්ගෙන් ඇහුවම ඒ ළමයින්ට දැනුවක් නැහැ මේ අද ආර්ථික ලෝක ආර්ථිකය තුල තිබෙන අවස්ථාවන් ගැන අද ලෝක ආර්ථිකය දිහා බැලුවම අපි දන්නවා රටේ ලෝකෙම ආර්ථික කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ ආසියාව ඒ විශේෂයෙන්ම මේ ආර්ථිකය රඳා පවතින්නේ බුද්ධිය මුල් කරගෙන දැන් බලන්න අපේ මෙවැනි බුද්ධිමත් දරුවන් අතරමං වෙන්න දෙන්නේ ඇයි මේ අයව නිපුණත්වයක් දීලා මෙයව දනුවත් කළා ආර්ථිකයට අවශ්‍ය වන මේ රැකියාවන්ට හොඳ වේතනයක් ලැබෙන රැකියාවන්ට අපිට මේ අය උව කරන්නට පුළුවන් මේ හින්දා තමයි මම කිව්වේ අපි මුල් වසරේ ඉඳලාම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් අපි ආයෝජනය කරනවා විශේෂයෙන්ම අද විශ්වවිද්‍යාලවල තිබෙන ධාරිතාව වැඩි කළා ආචාර්යවරුන් වැඩි කළා නව විශ්වවිද්‍යාල ඇති කළා දුරස්ථ අධ්‍යාපනය වැඩි කළා ඒ වගේම තාක්ෂණික සහ කාර්මික විද්‍යාල ඇති කළා මේ තරුණයන්ගේ නිපුණත්වය වැඩි කළා අපිට ආර්ථිකයට සුදුසු රැකියාවන් කරන්නට පුළුවන් වෙන අධ්‍යාපනයක් නිපුණත්වයත් උන්ට ලබා දෙන්න මම ළමයින්ට කිව්වා ඉදිරියේදී උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අපි ලබා දෙනවායි කියන එක මේ සෑම අපි ලබා දෙන අපි කියන සෑම පොරොන්දුවක්ම සෑම සහනයක්ම යම් කිසි අදහසක් දර්ශනයක් මුල් කරගෙන අපි කියන්නේ අපි පොහොර සහනාධාරයේ නොමිලේ දෙන්න පොරොන්දු වුණේ ගොවි ණය කපා හරින්නට පොරොන්දු වුණේ මේ රටේ ආරක්ෂක සුර ආහාර සුරක්ෂිතභාවය වැඩි කරන්නට ආහාර වලින් ස්වයං පෝෂිත වෙන්නට ඒක ඉතාමත් අවශ්‍යයි ඒ වගේම ව්‍යාපාරිකයා වෙනුවෙන් අද තියෙන බදු ක්‍රමය අහක් කළා ඉතා සරල පහසු බදු ක්‍රමයක් ඇති කරන්නට වැට් බද්ද 108 දක්වා අඩු කරන්නට මේවා අපි කරන්නේ ව්‍යාපාර දියුණු කරන්නට ව්‍යාපාර ව්‍යාපාරිකයන්ට නැවත ආයෝජනය කරන්නට ඉඩ දෙන්නට අපි මේ වාතාවරණය අපි සකස් කරේ නැත්නම් අද අලුතෙන් ව්‍යාපාරිකයන් නැති වෙන්නේ නැහැ අලුතින් ව්‍යාපාරවලට ආයෝජනය කරන්නේ නැහැ මේ හරහා අපිට පුළුවන් වෙනවා මේ ආයෝජකයන් දිරිගැන්වීම හරහා අපි ඒ ආයෝජකයන්ට දේශීය හෝ වේවා විදේශ හෝ වේවා ආයෝජකයන්ට සුදුසු ආයෝජනය කිරීම සඳහා සුදුසු පරිසරයක් අපි සකස් කරන්නට ඕනේ ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ ආයෝජන ගේන්න ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ නව රැකියා උත්පාදනය කරන්නට මේ හින්දා තමයි අපි මේවා පොරොන්දු වුනේ අපි දැක්මක් තිබෙනවා පසුගිය වසර 4-3 ප්‍රමාණය තුල අපි මේ රටේ බුද්ධිමතුන් වෘත්තිකයන් එකතු කරලා මේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළා අපි ප්‍රශ්න හඳුනාගෙන ඒවට සැලසුම් අපි හදලා තියෙනවා ඒ වගේම අපිට විතරයි පුළුවන් වෙන්නේ මේ රටේ සුරක්ෂිතභාවය ඇති කරන්නට මේ රටේ සෞභාග්‍යමත් රටක් කරන්නට නිසා මා කෙරෙහි විශ්වාසය තබන්න තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න මම මගේ යුතුකම වන ආරක්ෂිත රටක් සෞභාග්‍යමත් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවායි කියමින් මව්බිමට ජය වේවා හිනිදුම ජනතාවට ජය වේවායි ප්‍රාර්ථනා කරනවා ස්තුතියි සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ